උත්තන සමයේ හතරවන සතිය අඟහරුවාදා මෙනෙහි කිරීම. මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබගේ ජීවිතයේ සම්බන්ධතාවය අතිශයින් වැදගත්. ඒක උන්වහන්සේ අත්ත මිදිවැරට සම්බන්ධ වෙනවා වගේ සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ ලෝක ආරම්භයේදී ඒදම් උයනේ වාපයට වැටිච්ච මිනිස්සයව කුරුසකගේ තහනම් ගහකින් බිඳිච්ච සම්බන්ධතාවය ජීවන වෘක්ෂයෙන් නැවතේ සම්බන්ධතාවය ඇති කළා දිනවා. අද ඔබගෙන් මගෙන් ස්වාමිනාසේ බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධතාවය. පුරාණ කිසුම බලද්දී දෙවියන් වහන්සේට මිනිස් අතර මේ බැඳීම උපහැරණ කීපයකම පෙන්වලා තියෙනවා. එකක් තමයි ස්වාම්පුරුෂයා බිරිඳ මනාලයා මනාලියා කියන සංකල්පය. එතන කතා කරන බැඳීමක්. ඊට පස්සේ පියා පුතා බැඳීම. පුත්‍ර බැඳීමක්. එතන තියෙන සම්බන්ධතාවයක්. උන්වහන්සේ කතා කරන තව ලස්සන දෙයක් තමයි අත්ත මිදිවැල. එතන තියෙන සම්බන්ධතාවය. එනේර බැටළුව. ඒ තියෙන සම්බන්ධතාවය. එතන පූර්ණ වශයෙන් මේ සම්බන්ධතාවයයි අරමුණ වෙන්නේ. එතන අපි මුල් කිතුන සභාවේ මගේ ප්‍රේමන්තේ අපි දකින්නේ අද පළවෙනි කියවීම ස්ටීවන් තුමා ස්ටීවන් නිසා හටගත් පීඩාව කරන කොටගෙන විස්සිරුන් ලැබූ අය ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම් ප්‍රකාශ නොකොට පිනිසියද සයිප්‍රසියද අන්තියෝකියද පගමන් කළා. දැන් එක පිරිසක් ඉන්නවා. එයාලා විසිරෙද්දී විසිරෙන්නේ කනෙක්ෂන් එකත් එක්ක සම්බන්ධතාවයත් එක්ක. එයාලා බාහිරව විසිරුණා කියලා ඇතුළාන්ත ශුද්ධාත්ම සම්බන්ධතාවය කඩාගෙන නැහැ. ගොඩාක් වෙලාවට අපි සිද්ධිත් එක්ක අපේ ඇතුළාන්ත කනෙක්ෂන් එක සම්බන්ධතාවය කඩාගත්තා. අපි වල්බූරු වෙනවා. ආතක් පාතක් නැති වෙනවා. අරමුණ විනාශ වෙනවා. නම් මෙතනදී අපි දකින්නේ එයාලා විසිරෙද්දී විසිරෙන්නේ කනෙක්ෂන් එකත් එක්ක. ඒ අන්තර්ජාලය තුළ ලැබෙන පණිවිඩයත් එක්ක එයාලා දේශනා කරනවා. පළවෙනි පිරිස ජුදා ජාතිකයන්ට දේශනා කරන්නේ හැම තැනකදී. ඒත් ඔහු අතරින් සයිප්‍රසේද සිරේනියේද වැසියන් සමහරෙක් අන්තියෝකයට පැමිණ ග්‍රීකයන්ටත් කතා කරමින් ජේසුස් වහන්සේ පිළිබඳ සුභාසන ප්‍රකාශ කළා. දැන් ග්‍රීක භාෂාව කතා කරන ජුදා ජාතික ඒගොල්ලෝ මිශ්‍ර වෙච්ච පිරිසක්. එයාලටත් අනිත් අය දේශනා කරන්න ගන්නවා. කට්ටියක් ජුදා ජාතිකයන් විතරයි, කට්ටියක් ග්‍රීක භාෂාව කතා කරන අය. හැමෝටම මේ සම්බන්ධතාවය තුළ එයාලා කරන්න දෙන දේ කරනවා. සම්විධාන වහන්සේගේ බලය ඔවුන් මත පතල විය, පහළ විය. එකල විශාල සංඛ්‍යාවක් අදාගෙන ස්වාමීන් වහන්සේ වෙත ඇරුණා. මගේ අදහස මේ මන්තරේ මූලික තලය දේශනා කර කර ජනතාව එකතු කර ගන්නවා කියන එක. හැබැයි ලස්සන මොකක්ද? මුල් කිතුන සභාවේ ලස්සන එක එක්කිනාට පැවරුණු කාර්යයක් තියෙනවා. ඇඟිල්ලට කාර්යයක්, අතට කාර්යයක්, අතට කාර්යයක්, කකුලට කාර්යයක්, ආමාශයට කාර්යයක්, හදවතට කාර්යයක්. ඒතර එක එක්කිනාගේ කාර්ය එක එක්කිනා බාර ගන්නවා. එතන ගිය පිරිස දේශනා කරලා සෙනඟ ගොඩක් කරනවා කියලා වෙන සභාවක් ඇති කරගන්නේ නැහැ. ජෙරුසලම් සභාවට එක දැනුම් දෙනවා. ප්‍රධාන කේන්ද්‍ර ස්ථානේ ජෙරුසලම්. ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැලවිය. එවිට ඔහු බර්නබාස් අන්තියෝකයට යවුවා. දැන් ප්‍රාථමික තලයේ අස්වැන්න පොළව සකස් කරලා නියරවල් බැඳලා ඊන මාස සමය වපුරන්නට ඕන. ඒතකොට එක එක කාර්යයකට අස්වැද්දන එක එක කාර්යයන් එක එක නැහැ. දැන් බර්නබාස් ඇවිල්ලා අන්තියෝකයට යවුවා. ඔහු පැමිණ දේව ප්‍රසාදය ගැන වරප්‍රසාදය ගැන සන්තෝෂ වී සම්විධාන මහන්සියට පක්ෂපාතව ස්ථීරව පවත්වන සියල්ලට අනුශාසනා කළා. දැන් එයාලා බර්නබාස් වෙන තලයකට ගේනවා. දැන් මේක මොනම ගොඩනැගෙන විදිය මගේ ප්‍රමාණයට. විවිධ එකක් විවිධත්වය තුළ එකත්වයක්. යුනිටි ඉන් ඩයිවර්සිටි. ඒ එක එක්කෙනාගේ කාර්යයට ආදරය කරන ගරුත්වයක්. කීකරුකම. මගේ බැටළුව මගේ කටහඬනවා කියලා කියන ජේසු එකයි. එයාම ශුද්ධාත්ම යන ක්‍රියා කරන්නේ මමත් එක්ක සවාර්ථයක නෙමෙයි. ඉතින් බර්නබාස් හිතන කතා කරමින් පස්සේ බර්නබාස් වනාහි යහපත් වූ ශුද්ධාත්මයන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ මිනිසෙක්. දැන් එතන බර්නබාස් ගේ තියෙන ස්වාමිනාසිරි සම්බන්ධතාවයේ බර්නබාස් වෙන්න දෙයක් තියෙනවා. අනිත් පැත්තෙන් බර්නබාස්කින් යාර ගන්න දෙයක් තියෙනවා. වෙන්න දෙයක් සහ ගන්න දෙයක්. ඒ දෙකම ආත්මයක් තුළ වෙනවා. මේ සහජීවනය විවිධත්වය තුළ ඒකත්වය
හරි ලස්සනට සබාව ගොඩනගන විදිය බලන්න. බර්නමාස් සාවුල් සේමන් තාර්සිස්ට තාර්සයට ගොස් ඔහු හමු වී අන්තියෝකට ගඳගෙන ආවේ. එතන ග්‍රීක භාෂාව කතා කරන චිදාජාතිකයන් ඉන්නවා හෙලනිස්ටික්ස් කියලා අපි කියන්නේ කරා. එතනදී පවුල තම ග්‍රීක භාෂාව හොඳට දැනගෙන හිටියක. එතන බර්නබාස් එක ප්‍රත්‍යකින් කරන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ ඒ තලය බෑ පවුලගේ තලයට යන්න ඕන. පවුල වගේ නා. ගෑතර පෙමන්තික අවුරුද්දක් විතර වචනේ ඔව් අවුරුද්දක් මුළුල්ලේම සභාවහ එක් රැස්ව මහත් සමූහයකට ගැනීම. ක්‍රිස්තියානි නාමයේ ශ්‍රාවකයන් පලම් කර දෙන ලැබුවේ අන්තියෝකියේදී. කොච්චර ලස්සන මේ සභාව ගොඩනගෙන නම් ක්‍රිස්තියානි ක්‍රිස්ති අනුගාමී කියන තේරුම ක්‍රිස්තියානි කියන නම ලැබෙන්නේ අන්තියෝකියේදී. එක එක්කෙනා විසිරුණු තැන්වල සම්බන්ධතාවයත් එක්ක කටයුතු කරද්දී වෙනදී. તો ગાણિત પ્રતિ પરસ્પર આપી દખીને સુઈશેશે જેસુ જેરુસલેમે કપકરીમે મંગલ્ય પ્રવતન લબી એ શીત યુર્તવિય જેસુ સાંસે દેવ માલિગાવે સલમોનગે દ્વાર મંડપે સકમન કરમે સિટીસેક એતગડ એબેરિન જિદેવુર પામિને ઉનવાહસે વટ કરગેન ઓબ કોતે કલાપ સકપિટ તવન્નેઇદ તબરસેઇદ ઓબ ક્રિસ્તુવરયાનો નામ પહેદિલેસ અપટ કિવ મેનવૈ કીય તં એહાલવ પટલેવિલક බැටලුව පැටල් බැටලුව මගේ ප්‍රමාදනේ පැටල වෙන දෙයක් නැහැ. හඬට ටී කර වෙනවා. එළුව තමයි පැටලන්නේ. මොකද ඌට හඬක් නැති නිසා. ඔබ දක්කන් යන නිසා. ජේසුස් වහන්සේ උඩ පිළිතුරු දෙමින් ඔබට මම කියෙමි. ඒක ඔබ විශ්වාස කරන්න ඕනේ. ඒක ප්‍රශ්නේ. මගේ බැටලුව මගේ කට අඳහන. අනිත්‍යයට කැහෙන්නේ නැහැ. ඇහුණත් තේරෙන්නේ නැහැ. මොකද ඔබ ඔබගේ රාම ඔබගේ උද්දච්චකම. ඔබගේ ආඩම්බරකම තුළ බහිර වෙච්ච නිසා. වශනේ කියනවා ඔබට මම කියෙමි හේතු විශ්වාසන කරන්න ඕයි මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝම මාගෙන සාක්ෂි දෙති දැන් කියන වචන විතරක් නෙමෙයි සාක්ෂිත් තියෙනවා ප්‍රතිහාරය මම කරපු දේවල් සාක්ෂියක් ඒක දැකලා ඔබ අදහන්න කැමති නැහැ ඒකම පිළිගන්න කැමති නැහැ ඇයි ජේසුස් ලස්සනද කියලා ඒත් ඔබ මාගේ බැටලුවන් නොවන බැරි මා විශ්වාසන කරන්න ඕයි මාගේ බැටළු මාගේ කට අඳසති මම දවුන් හඳිනමි ඔහු මද මා ඔහුද මා පසුපසෙති දැන් මේ මහා ජුදා પરම්පරාවෙන් එන ජුදා සම්ප්‍රදායේ මුල් පැහැගත් චරිත මෝසස්ගේ විවසා කටපාඩම් චරිත හැබැයිස් කියලා වැඩන්නේ කී කරුවේ නැත්තම් බැටළුවෙක් වෙන්න බෑ ඔබ මගේ බැටළුව නෙමෙයි නිසා තමයි ඔබ කී කර කොමක නැත්තේ ගැදරපෙ මන්තේනේ අද ඔබ මම ගොඩාක් ගැඹුරින් අතර වෙලා හිතන්න ඕන දෙයි. ඔබ ගොඩාක් දේවල් කරයි උනාසික සම්බන්ධකම නැතුව. කීකරුකම නැතුව. නමුත් කීකරුකම තමයි ප්‍රධානම දේ වෙන්නේ. කීකරුකමක තොරව ඔබට ගමනක් නැහැ. වචන කතා කරලා කියනවා මගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාව මාගෙන සාක්ෂි දෙති. මාගේ බැටළුව මාගේ කට හඳාසති මම දවුන් හඳුනමි. ඔබද මා පසුපසෙති. ඒ කියන්නේ මොකක්ද? අහුන්කම් දෙනවනะ හඬ අහනවනะ කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේ පසුපස්සේ යන්නේ. උන්වහන්සේ ඉස්සරහා ඉන්නේ. ඒතර උන්වහන්සේව බලාගෙන මම මගේ ජීවිතේ අරගෙන යනවා. ඒකයි සමය ඔඩේලා කියලා කියන්නේ. මම වුන්ට සදාතන ජීවිතය දෙමි. කිසි කලකත් ඔහු විනාශ නොවෙති. මොකද ඒ සම්බන්ධතාවය තුළ ඉන්නකම් යකාට කටහොට දාන්න බෑ අපේ ජීවිතේ. ඒ සම්බන්ධතාවේ කැඩිච්ච තැනයි මහා නපුරු විදියට ඔබව මාව විනාශ වෙන්නට පුළුවන්. සොරයි නිෂ්ප්‍රගම් කරන්න මරණයට විනාශ කරන්නත් පමණකි. ඒකයි වචනේ අවසානයේ කියනවා. ඕල් මාහට දේවව දාල මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පෙර ගන්නට කිසිවෙකුට නොහැකිය. මාත් මාගේ පියාණන් වහන්සේවත් එකමයි වදාලසෙක්. මගේ ආදර ප්‍රමාණතේ ජේසු මේ ලෝකයට ආවේ තාත්තා තියෙන සම්බන්ධතාවය එක්ක. ඒ සම්බන්ධතාවය තුළයි ජේසු ජීවත් වෙන්නේ. ඒ සම්බන්ධතාවය ජීවත් වෙලා ඔබව මාගේ සම්බන්ධතාවයට ගන්නවා. ඒක ඉන්ඩිරෙක්ට් බැටලුවෙක් හරහා තියෙන ගැඹුරු බැඳීම බැඳීමේ අත්දැකීමක් එක්ක. එතකොට ඒ බැඳීම කැඩෙන තැන ඔබ විනාශ වෙනවා. එනිසා තමයි ස්වාමිනාසේ මේ උපහරණය ගන්න ඉන්ඩිරෙක්ට් බැටලුව මගේ කට අඬ අහනවා. මට කී කර වෙනවා මගේ පසුපස්සේ යනවා එනිසා බහමතිස්සම ඔබට බලන්න තියෙන්නේ මට හඳ ඇහෙනවද මට උනාසය පේනවද මගේ ඉස්සරහින් මගේ ජේසුස්
රබරේ මේක සඳත් ඇහෙන්නේ නැතුව උන්වහන්සේවත් පේන්නේ නැති තැනක කාලකන්ණි නම් ඔබ ඔබේ ජීවිතේ බැටළුවෙක් නොවන තැනක කාලකන්ණි වෙලා විනාශ වෙන්න පුළුවන් නිසා උන්වහන්සේම හොයන්න උන්වහන්සේට සම්බන්ධ වෙන්න ජීවිතේ තීරණයක් කරගන්න ආමෙන් ජෙස්බීනේ